ഭയങ്കര ലോകക്കുശലാണ് ഈ ലുക്കുമ അപ്സെറ്റൊക്കെ ഇതെല്ലാം തേൻ ആയിബോൺ മിഡ് ടിക്കറ്റ് യൂട്യൂബ് നാളികാവട് ഒബ സാധാരണ പിളികാണോ മിഡ് ടിക്കറ്റ് യൂട്യൂബ് നാളികാവ് സബ്സ്ക്രൈബ് കറന്നത് അലുത് വീഡിയോ വാഗ്ദാപകമം ബലണ് ബെല്ലൈക്കണ്ണേ ക്ലിക്ക് കറന്നത് അമത്തെ കറണ്ണിപ്പ മിവര ദിന ലോകക്കുശലാണ് തരംഗാവലിയെ അപ്പി ഇതെല്ലാം തേ സഹ ദക്കുണാഫ്രിക്കാവത്തര തരംഗയെ ഈ പെവത്തുന ധർമ്മശാലാവലി കൗരുത്ത ഹെമോമിതാഗനിട്ടിയെ ദക്കുണാഫ്രിക്കാനു കണ്ടായമ തരംഗയെ අපහසුවෙන් ජයග්‍රහණය කරાવી කියලා. මොකද වුන් ඊට කලින් තිබ්බ තරඟ දෙකම හොඳට ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 400ක් රැස් කරා. ඉතින් හැමෝම හිතුවා නෙදර්ලන්තයට එරෙහිව පහසුවෙන් ජයග්‍රහණය කරයි කියලා. ඉතින් නමුත් නෙදර්ලන්ත ක්‍රීඩකයන් දක්ු දක්ෂතා එක්ක ලෝකසලන් තරඟාවලියේ කවුරුත් බලන් වරොත්තු නොවුණු ප්‍රතිඵලයක් ඊයේ හම්බ වුණා. ඒක මේ දක්වා තරඟාවලියේ ලොකුම අප්සෙට් එක. කාසියවාසිය දිනුවේ දකුණු අප්‍රිකානු නායක බවුමා මුලින් පන්දු යෑමට තීරණය කළා. ඒ නිසා මුලින් පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායම සිදු වුණා. නෙදර්ලන්ත කණ්ඩායම බලාපොරොත්තු වන විදියට මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වෙන ලැබුණේ නැහැ. අපි දැක්කා මුල් පෙළ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 140ක් ඇතුළත ක්‍රීඩාකාරයට හරවල යවන්න දකුණු අප්‍රිකානු වේක පන්දු යවන්නන්ට සභ්‍යම දක පන්දු යවන්න හැකි වුණා. වික්‍රම් සිං ලකුණු 2ට දැවිය ගියා. මැක්ස් ලකුණු 18කට දැවිය ගියා. කොලින් ලකුණු 12යි ලබා ගත්තේ. ලී ලකුණු 2යි. ඒ වගේම සැබ්‍රැන්ඩ් ලකුණු 19යි. තේජා ලකුණු 20යි. ඉතින් ඒ කියන්නේ ඉදිරි පෙළ පිතිකරුවන් සියලු දෙනාම නෙදර්ලන්තයේ අසාර්ථක වුණා. නමුත් නෙදර්ලන්ත කණ්ඩායමේ කැප්ටන් ස්කොඩ් එඩ්වර්ඩ්ස් කඳුලේ රැඳී සිටිමින් තේජා සමග සබඳතාවයක් මුලින් ගොඩ නැගුවා. මුලින් ලකුණු 28ක සබඳතාවක් ගොඩ නැගුවා. ඊට පස්සේ ගොළු තරඟයට හිමිට ආව තීරණ වුණා. විශේෂයෙන් එඩ්වර්ඩ්ස් තමයි තරඟය ඇදගෙන ගියේ. එඩ්වර්ඩ්ස් කොවිලාවත් විකට් එක විසි කරේ නැහැ. යා තරඟය ඇදගෙන ගියා. ඉතින් අමිතන්නේ තරඟයේ තීරණ වෙනස් කළම සබඳතාවය තමයි 8 වෙනි කඩුල්ලට එඩ්වර්ඩ්ස් සහ වැන්ඩමිස් සබඳතාවය. අවුන් 8 වෙනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් නැගුවා. ඒක තමයි දකුණු අප්‍රිකානුවන්ගෙන් තරඟය නෙදර්ලන්තයේ පැත්තේ හරවගත්ත ලකුණු සබඳතාවය. දකුණු අප්‍රිකානුවන්ට තදින් දැන් දැනෙනව ඇති. ඒක ඒ වෙලාවේ දකුණු අප්‍රිකානුවන් අතින් අතපසුවීම් කිහිපයක් සිද්ධ වුණා. ඒ වගේම 9 වෙනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනගන්නත් නෙදර්ලන්තය වෙනුවෙන් නායක ස්කොට් පන්දු 69කදී 1-6 පාරක් සහ 4-10ක් සමග ලකුණු 78ක් ලබා ගත්ත නොදැවි. ඒක තමයි නෙදර්ලන්තයේ ඉන්නේ ඉහළම ලකුණු. ඒ වගේම වැන්ඩමේ පන්දු 19කදී 1-6 පාරක් සහ 4-5 3ක් එක ලකුණු 29ක් රැස් කළා. ඒ වගේම දත් නොදැවි පන්දු 9කදී 6-5 3ක් එක ලකුණු 23ක් රැස් කළා. මේ පසුපෙළ පිතිකරුවන් ටේලෙන්ඩර්ස් තමයි නෙදර්ලන්තය වෙනුවෙන් තරඟය දෙගෙන ගිය ඔහුගේ කණ්ඩායමේ නායකයා එක්ක. ඔවුන් පෙන්නුවා කොහොමද ක්‍රිකට් එක ගහන්න ඕනේ කියලා. විකට් යනකොට ඔවුන් කිසිම අවස්ථාවක නිකන් කඩුල්ල විසි කරේ නැහැ. කඩුල්ලේ රැඳී සිටියා. පුළුවන් තරම් ලකුණු රැස් කරන්න උත්සාහ කරා. එක ලකුණක් හෝ රැස් කරගන්න. ඒක තමයි මේ තරඟයේ ජයග්‍රහණයට හේතුව. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එංගෙඩි කඩු දෙකක් දවා ගත්තා. පන්දුවාර 9යි ලකුණු 57කට. ඒ වගේම ජෙන්සන් කඩුලු දෙකක් දවා ගත්තා. පන්දුවාර 8යි ලකුණු 27කට. පකිසෝ රබාඩ කඩුලු දෙකක් දවා ගත්තා ලකුණු 56කට. රබාඩ පන්දුවාර 9ක් යවුවා. ඒ වගේම මහරාජ් පන්දුවාර 9යි ලකුණු 38කට කඩුලක් දබා ගත්තා. ඒ වගේම කොච්සේ පන්දුවාර 8කදී ලකුණු 57කට එක් කඩුලක් දබා ගත්තා. මේ ලකුණු 245 කියන්නේ දකුණු අප්‍රිකානුවන්ට ලොකු ලකුණු සංඛ්‍යාවක් නෙමෙයි. ඒගොල්ලන්ගේ පිතිකරුවන් දිහා බැලුවාම ඒගොල්ලෝ හොඳට තරඟයට අවතීර්ණ වුණා. ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් කඩුලෙන් ලකුණු 36ක් ගත්තා පන්දුවාර 8ක් ඇතුළත. ඉතින් නායක බවුමා අසාර්ථකයි දිගටම. ඊ තරඟයේ තියාලකදී ලකුණු 16යි. ක්වින්ටා ඩිකොක් ලකුණු සයි පන්දු 22ක් ගයා කඩුල්ලේ රැඳී සිටියා. බවුමාගේ දැවියාමෙන් පස්සේ දකුණු අප්‍රිකානුවන් මං හිතන්නේ පීඩනය වැඩි වුණා. එතනින්දලා තමයි මේ කඩුළු වැටෙන්න ගත්තේ. ඉතින් වැන්ඩූසන්ට එක රැස් කරගන්න හම්බුනේ ලකුණු 4ක් විතරයි. එඩෙම් අක්‍රම් එක ලකුණකට දැවිය ගියා. ක්ලාසෙන් ලකුණු 28යි. ටිකක් හරි විකට් එකේ ඉඳගෙන දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු වැඩි කරන්න නම් වැඩි කරේ ඩේවිඩ් මිල. ඩේවිඩ් මිල පන්දු 52ක් ක්‍රීඩා කළා.
හතරේ පාර හතරයි හය පාරක් එක්ක ලකුණු 43ක් රැස් කළා. ඊට පස්සේ ජේන්සන් ලකුණු 9කට දැවිය ගියා. ඊට පස්සේ ආයෙත් කොට්ස සහ මහරාජ් දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු වැඩි කරමින් පන්දුවට පහර දුන්නා. ඒ දෙන්න හොඳට හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. නමුත් ඒ පාර්ට්නර්ෂිප් එක වුණත් තරඟය ජයග්‍රහණය කරන තරමට මේක අදගෙන යන්න බැරි වුණා. කොට්සේ 523කදී 4/2ක් සමග සහ 1/6ක් සමග ලකුණු 22ක් රැස් කළා. කෙසව් මහරාජ් ලොකු සටනක් දුන්නා තරඟය කොහොමරි ජයග්‍රහණය වෙනුවෙන් අන්තිමට අදගෙන යන්න. 537කදී 1/6ක් සහ 4/5ක් සමගින් ලකුණු 40ක් රැස් කළා. කකිසෝ රබාඩට ලකුණු 9 රැස් කරගන්න හම්බුනේ. ඉංගිඩී නොදෙවි ලකුණු 7යි. දකුණු අප්‍රිකානුවන්ට පන්දු ආර 42යි. පන්දු 5කදී සියලු දෙනාම දැවිය ගිහින් රැස් කරගන්න හම්බුනේ ලකුණු 207ක් විතරයි. ඒ නිසා නෙදර්ලන්තයට ලකුණු 38ක විශිෂ්ට ජයක් හිමි වුණා. මේක තමයි නෙදර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කර ඉහළම ජයග්‍රහණය. ලොකු කුසලාන තරඟාවලියකදී ඔවුන් සුසුකන් ලබා ගැනීමේ තරඟාවලිය ක්‍රීඩා කළා. නෙදර්ලන්තය වෙනුවෙන් වැන් බීක් පන්දු ආර 8යි. පන්දු 5කදී ලකුණු 60කට කඩලු 3ක් බිඳ හෙළුවා. ඒ වගේම තමයි මේක්‍රන් පන්දු ආර 9යි. ලකුණු 40කට කඩලු 2ක්. වැන් වණ්ඩමේ පන්දු ආර 9යි ලකුණු 34කට කඩලු 2ක් දවා ගත්තා. ඒ වගේම නෙදර්ලන්ත පන්දු යවන්නන් තරඟයේ ආරම්භයේදීම වේලාවකින් දකුණු අප්‍රිකානුවන්ට පහසුවෙන් ලකුණු රැස් කරගන්න නම් අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේම තමයි නෙදර්ලන්ත ක්‍රීඩකින් කිසිම අවස්ථාවක තරඟය අතහැරියේ නැහැ. ඒගොල්ලෝ අවසන් වෙනකන් තරඟයේ ඇදගෙන ගියා. කේසව් මහරාජ් හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. ඒ වෙලාවෙවත් ඔවුන් තරඟය අතහැරියේ නැහැ. ඔවුන් ඉදිකරුවන්ගෙන් ස්ටේක් එකක් වෙනකම් බලන් ඉඳලා කොහොම හරි ගොල්ලෝ ඉතිකොන්ට අවශ්‍ය කරන ජයග්‍රහණය ඉය ලබා ගත්තා.